දැන් වෙලාව රාත්‍රී 8:00 විනාඩි 3යි. රාත්‍රී ධර්මානුශාසන ශ්‍රවණය කරන්නට සොදේශීය සේවාව සමග එක්වෙන්න ඔබට ආරාධනා. ධර්මානුශාසන සුපින්නතුනි, අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ ගිරිඋල්ල පල්ලේගම ශ්‍රී ශාසන වර්ධනාරාමය, බෙලියත්ත ඕකේවෙල ශ්‍රී බෝධිරුක්කාරාමය යන උභය විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දඹදෙණි ප්‍රදේශයේ දිසාපාලක, ගිරිඋල්ල ශාසනාරක්ෂක බලමණඩලයේ නියුච්ච ලේකකාධිකාරී, ගිරිඋල්ල දඹදෙණිය මූලික රෝහලේ රෝහල් සංවර්ධන සංගමේ ගරු අනුශාසක, විශ්‍රාමලත් පරිවේනාධිපති, ශාස්ත්‍රපති, රාජකීය පඬිත ආචාර්ය පූජ්‍යපාද ගල්හිටියේ විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්තුනි, අද ධර්මදේශනාවේ මාතෘකා වී ඇත්තේ සංයුක්ත නිකායේ තතිය ජනේති සූත්‍රය. අප හැමදැන් ධර්ම ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීම සඳහා අප දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තත්ථියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්ථියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්ථියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. ආම භන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං. ආම භන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. කිංසු ජනේති පුරිසං කිංසු තස්ස විදාවති. කිංසු සංසාර මාපාදී. කිංසු තස්ස පරායනං තණ්හා ජනිති පුරිසං චිත්ත මස්ස විදාවති. සත්තෝ සංසාර මාපාදී. කම්මං තස්ස පරායනං සාදු සාදු සා. ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත සදැහැති පින්නතුනි, දායකත්වයේ ධර්මින් කටයුතු කරන සුපින්වත් පිරිස හා මේ ධර්මදේශනාවට සවන් දෙන ලංකාවාසී ලෝකවාසී සත්පුරුෂ පින්නතුනි, අද මේ සන්ධ්‍යා භාගයෙහි ධර්ම ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වන ඔබ, තම තමන්ගේ දූ දරුවන්
ලංකරගෙන මේ අවස්ථාවට සූදානම් වෙනව ඇති. මමද මාතෘකා වශයෙන් යොදාගත්ත ගාථා කොටස සංයුත්ත නිකායෙහි හයවෙනි වර්ගයට අයත් පස්වෙනි සූත්‍රයයි. තණ්හා ජනේති සූත්‍රය. මේ සංයුත්ත නිකාය කියන එක මේ පින්වත් පිරිසට හොඳට මතක ඇති. පසුගිය දවස්වලත් ගුවන් විදුලි සංස්ථාවෙන් ලබා දුන් මාතෘකාවන් අතර ස්වාමින් වහන්සේලා දහම් දේශනා කළා. ත්‍රිපිටකය ගත්තම මේ පින්වත් පිරිසට මතක තියෙනවා කොටස් පහකට වෙන් කළ තිබෙනවා. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියලා මේ ත්‍රිපිටකය ගත්තම ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකය කොටස් පහක් වෙන් කළ තිබෙනවා. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තරනිකාය, සංයුත්තනිකාය, කුද්දකනිකාය කියලා. මින් මා මාතෘකා කළ මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ සංයුත්තනිකායේ දේවතා සංයුත්තේට අයිති කොටස පසු වුණාම දේවපුත්‍ර සංයුත්තේ තිබෙනවා. ඒ කොටසේ අයිති සූත්‍රය. දැන් මේ විදිහට මේ සංයුත්ත නිකාය කියලා හඳුන්වන්නේ කෙටි සූත්‍ර සඳහන් වෙන්නේ. එක් කොටසක සූත්‍ර 10ක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් සංයුත්ත නිකායේ දේවතා සංයුත්තය කියලා සූත්‍ර 10ක් තිබෙනවා. මේ වගේ කොටස් තිබෙනවා කෙටි සූත්‍ර සඳහන් වෙන්නේ. දැන් මේ මාතෘකාවසෙන් මම යොදාගත්ත මේ තණ්හා යනීති සූත්‍රය මේක තිබෙනවා පඨම ජනීති සූත්‍රය කියලා එකක්. තවත් එකක් තිබෙනවා ဒုတိය ජනීති සූත්‍රය කියලා. මම මාතෘකා කළ සූත්‍රය තත්තිය ජනීති සූත්‍රයයි. මේ සූත්‍ර තුනම පෙළ එක හා සමාන වුණාට අටුවාව තුල එකින් එක විග්‍රහයන් වෙනස්ව පවතිනවා. මේ මාතෘකාවේ මගේ මාතෘකාව තත්තිය ජනේති සූත්‍රයයි. පින්වත්නි, ලෝතර බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාව තුල දෙවියන්ට වෙන් කරලා දුන්නා, වෙන් කරලා තිබුණා කාලච්ඡේදයක්. මධ්‍යම රාත්‍රියේ දිනක් භාග්‍යවත් ලෝතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි වැඩ වාසය කරන අවස්ථාවේ මධ්‍යම රාත්‍රියේ මුළු දේවරම් මෙහෙරම ආලෝකමත් කරමින් එතෙන්ට දෙවියන් පැමිණිලා එක් දේවතාවෙක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න හතරක් අහනවා. ඒ අහන ප්‍රශ්න හතර තමයි මාමේ මාතෘකාවසෙන් සඳහන් කළේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් ඒ ආකාරයෙන්ම ගාථාවකින් දෙවියන්ට පිළිතුරු සපයනවා. දෙවියන් ඇවිල්ලා අහනවා, කිංසෝ ජනේති පුරිසං කිංසෝ තස්ස විධාවති. කිංසෝ ජනේති පුරිසං, පුරුෂයා උපදින්නේ කෙසේද? මෙතන පුරුෂයා කිව්වම මිනිසුන් පමණක් නෙමෙයි, කාන්තාවනුත් අයිති වෙනවා. මේ සියලු සත්වයන් පිළිබඳවයි, මනුෂ්‍ය වර්ගයා එක්කම සත්වයන් පිළිබඳවයි අහන්නේ.
විශේෂයෙන්ම මනුෂ්‍ය වර්ගයා පිළිබඳව. පුරුෂ කියලා හඳුන්වුවට කාන්තාවනුත් එක්ක. සමේ මානවයා උපදින්නේ කෙසේද? ඊළඟට ඔහුගේ එමේ දුවන්නේ කුමක්ද? කිංසු තස්ස විධාවති. ඊළඟට අහනවා කිංසු සංසාර මාපාදි. මේ සසරට පිළිපන්නේ කවුද? සසරට පිළිපන් ඔහුට කිංසු තස්ස පරායනං පිටවන්නේ කුමක්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන්ම පැහැදිලි කරනවා තණ්හා ජනේති පුරිසං. මනුෂ්‍යයා උපදින්නේ තණ්හාව නිසා. නැත්නම් තණ්හාව තමයි මනුෂ්‍යයා උපද්දවන්නේ. උපද්දවන මනුෂ්‍යයාගේ එහෙම දුවන්නේ චිත්තමස්ස පසීදති. චිත්තමස්ස විදාවති. එහෙම දුවන්නේ සිතයි. ඊළඟට අහනවා කිංසු සංසාර මාපාදි. කවුද මේ සංසාරයට පිවිසුනේ කියලා. බුදුපියාණන් වහන්සේ දේශනා කළ පිළිතුරු සපේනවා. සත්තු සංසාර මාපාදි. සත්වයා තමයි සසරට පිළිපන්නේ. ඔහුට පිහිටවන්නේ මොනවද? කම්මං තස්ස විදාවති. ඔහුට පිහිටවන්නේ තම තමන් කළ කර්ම ශක්තිය. කුසල හෝ වේවා අකුසල හෝ වේවා තමන් කළ කර්මයයි පිහිටවන්නේ කියලා පැහැදිලි කළා. අපි බලමු මේ එකක් පාසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේවතාවන්ට කරුණු පහදා දුන්න ආකාරය ගැන. මුලින්ම සඳහන් වෙන්නේ සත්වයා උපද්දවන්නේ කවුද? බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ තණ්හා ජනේති පුරිසං. මේ මිනිසයා තණ්හා විසින් උපද්දවනවා. මේ තණ්හාව තමයි සත්වයා නැත්නම් මනුස්ස වර්ගයා එක්කම භවයෙන් භවයට ඇලෙමින් ගැලෙමින් ගැටෙමින් සසර ඉපදෙවීමට හේතු වෙන්නේ. ඒ තණ්හාව කියන එකත් පැහැදිලි කරනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. කාම වස්තුන් කෙරෙහි තිබෙනා වූ තණ්හාව. මේ තණ්හාව කියන එක විවිධ නම් වලින් හඳුන්වනවා. තණ්හාව, ආසාව, ඇලීම, ආලය, ආදරය, ප්‍රේමය, සෙනෙහස, මේ වගේ විවිධ නම් වලින් හඳුන්වනවා. ඒ සියල්ලක්ම අයිති වෙනවා තණ්හාවට. තණ්හාව කියන්නේ ආසාවයි. අර සින්දුවකුත් තියෙනෝනේ. අනේ මෙහෙම තණ්හාවක් කියලා නේද? එතකොට මේ තණ්හාව නිසා තමයි පුජ්‍යලයා සසර ඇවිද්දවන්නේ. සසර බැඳ තබන්නේ. සසර උපදින්නේ. අර වගේ මේ කාම වස්තුන් කෙරෙහි තිබෙනා වූ තණ්හාව අපි කියනවා මෙතනදී කාම තණ්හා කියලා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු නැත්තම් කාම වස්තුන් තිබෙනවා. මේ පංච ඉන්ද්‍රියටම අරමුණු වෙන අරමුණු හයක් තිබෙනවා. හයත් ෂඩේන්ද්‍රිය කියනවනේ. චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන කියලා හයක් තියෙනවා. ඒක වෙනම ගන්නව පංචේන්ද්‍රිය කියලා අපි ගන්නව පහක්. තව මෙන්න මේ පංචේන්ද්‍රිය පිනවීම හිතත් ගන්න පුළුවන් නේද? හිතත් පිනවනවනේ. ෂඩේන්ද්‍රියම පිනවීම. මේ වාට අරමුණු වෙනවා රූප,
සබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, පොට්ටබ්බ කියලා. මම ඒවා පිළිබඳව විග්‍රහ කරන්න යන්නේ නැහැ. මේ කවුරුත් දන්නා කරුණ. මෙන්න මේ පසිදුරන් පිනවීමට ඇති ආසාව ඒක තණ්හාවක් වශයෙන් හඳුන්වනවා. ඒ විතරක් නෙමෙයි, මේ පින්වත් පිරිස පරිහරණය කරන භාණ්ඩ, ගීදුර, වතු පිටි, ඉඩකඩම්, යාන වාහන, ඇඳුම් පැළඳුම්, ආහාර පාන ආදිය මේ හැම දෙයක් පිළිබඳවම ආසාවක් තිබෙනවා. මේ ආසාව තමයි තණ්හාව වශයෙන් හඳුන්වන්නේ. මේ තණ්හාව, ඒ තණ්හාව තුළ විශේෂයෙන්ම මේ ෂඩේන්ද්‍රියට අරමුණු වෙන අරමුණු වලට ඇලී ගැලී පැඳී සිටීම ඒ භවයෙන් භවයට සසර දික් කරන්න හේතු වෙනවා. භෞතික ලෝකේ ගත්තම තම තමන්ගේ දූ දරුවන් කෙරෙහි, ඒ වගේම ඥාතීන් කෙරෙහි, තමන්ගේ දීපල වස්තුව කෙරෙහි තණ්හාවෙන් පසු වෙනවා නම්, ආසාවෙන් පසු වෙනවා නම්, ඒ තණ්හාව හේතු වෙනවා භවයෙන් භවයට සසර දික් කරන්න හේතු වෙනවා. එසා මේ විදියට කාම තණ්හා කියලා හඳුන්වන්නේ කාම වස්තුන් කෙරෙහි තිබෙනා වූ තණ්හාවයි. එය සසර ඉපදීමට හා දික් කිරීමට හේතු වෙනවා. භව තණ්හා කියලා හඳුන්වන්නේ ඒ භව පිළිබඳව තියෙනා වූ ආසාව. දැන් කාම වස්තුන් කිව්වම අතන මම මුලින් හඳුන්වන ආකාරයට කාම ලෝක තිබෙනවා 11ක් නේද? දිවි ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, සතර අපායයි. මේ 11 කාම භවයන් තියෙනවා. ඒ වාට තිබෙනා වූ ආසාව තමයි අතන කාම තණ්හා කියන එක හඳුන්වන්නේ. කාම තණ්හා කියන්නේ කාම වස්තුන් කෙරෙහි තිබෙනා වූ ආසාව. දැන් මේ භව තණ්හාව කියන්නේ ඊළඟ එකයි. හොඳින් මතක තියාගන්න. භවයන් කෙරෙහි ඇතිවන්නා වූ ආසාව. මොන භවයන්ද? අර වගේ කාම භවයන් කෙරෙහි. ඒවායේ වැඩියෙන් සැප තියෙනවා කියලා ඒ කාම භවයන් කෙරෙහි ඇතිවන්නා වූ ආසාවට කියනවා මේ ක්‍රොස් කාම භවයක් තියෙනවනේ. ඒවායේ උපදින්න තියෙන ආසාව, ඒවායේ වැඩියෙන් සැප සම්පත් ඇති කියන ආසාව, මේ තණ්හාවක්. මෙන්න මේකට කියනවා භව තණ්හා කියලා. අර වගේ කාම වස්තුන් කෙරෙහි ඇතිවන්නා වූ ආසාව නිසාත් සසර බැඳෙනවා. ඒවට කියනවා කාම තණ්හා කියලා. භවයන් කෙරෙහි ඇතිවන්නා වූ ආසාව තණ්හාව නිසාත් සසර බැඳෙනවා. සසර ගමනට තව දික් වෙනවා. ඊළඟට විභව තණ්හා කියලා කියනවා ඒ භවයන් පිළිබඳව නැත්තම් අර උච්ඡේදවාදී අදහස් තියන අය. එළ පිළිගන්නේ නෑ ඕවා. නත්ති මාතා, නත්ති පිතා, නත්ති ඉත්තං, නත්ති දින්නං, නත්ති ඉත්තං, නත්ති හුතං, නත්ති අයං ලෝකෝ, නත්ති පරෝ ලෝකෝ, කම්මානං පලං විපාකෝ නත්ති. මේ විදියට පිළිගැනීමක් නැහැ. මේ භවයේ තමයි ඔක්කොම තියෙනවා කියන්නේ. එතකොට එයාලා පිළිගන්නේ මේ ඔය ඒ දෘෂ්ටීන් තුල, ඡේදවාදී දෘෂ්ටීන් තුල ඔක්කොම මේ භවයේ තමයි. නැවත ආපහු කොහේවත් ඔය මමෙක් නැහැ, පියෙක් නැහැ, පින් පව්වල විපාක නැහැ, දුන් දෙහි විපාක නැහැ, කුසල් අකුසල් නැහැ, කම්මානං පලං විපාකෝ නැත්තේ. මේ වගේ
ඒවායේ කිසි විපාකයක් නැහැ කියලා මේ විදියට උච්ඡේද දෘෂ්ටීන් ඇතුව ජීවත් වෙනා ඉන්නවා. අනේ නිසා එයාලා විභව තණ්හා කියන්නේ ඒකත් ආසාවක්. කදී භවයේ තුල එදා බුද්ධ කාලින ಭಾರತයේ ඒ විදිය දෘෂ්ටීන්ගෙන් ගහන වූ සමාජයක් තිබුණා. එසා මේවා ගැන දැඩි ඇල්මක් ගැලීමක් ඇතුව ජීවත් වුණා. මේ භවයේ තමයි තිබෙන්නේ ඔක්කොම සබ් විඳින්නට ඕන මේවා. විඳලා අවසන් කරන්න ඕන. අර ණය වෙලා හරි ගෙතෙල් කන්න කිව්වා. සුරන් දත්වා ගෘතං පුබේද. මෙසා මේ නැවත ප්‍රතිවොත් නැහැ. එසා හොඳට ජීවත් වෙලා මැරෙන්නට ඕනේ කියන අදහස තමයි තියෙන්නේ. ඒවා ඒ ඡේදවාදීන්ගේ අදහස්. විභව තණ්හා කියනවා. සො මෙන්න මේ විදියට භවයේ දික් කරන්නේ භවයේ තුල තව තවත් බැඳීම් ඇති කරන්නේ තණ්හාව. ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම දහම් දේශනා කළ අවස්ථාවේ මේ ලෝකයට ධම්මසප්පවතු සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ මේ චතුරාර්ය සත්‍ය තුල දුක පෙන්වා දෙනවා. ඒ වගේම දුකට හේතුවත් පෙන්වා දෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. සමේ දුකට හේතුවක් වශයෙන් පෙන්වා දෙන තැන තණ්හාව. සමුදය සත්‍යයක් වශයෙන් පැහැදිලි කරනවා. සමින් මේ තණ්හාව නිසා නොයෙක් විදියේ බැඳීම් ඇති වෙනවා. විපත් ඇති වෙනවා. තණ්හාය ජායති සෝකෝ. තණ්හාව නිසා ශෝකය ඇති වෙනවා. තණ්හාය ජායති භයං. තණ්හාව නිසා බිය ඇති වෙනවා. තණ්හාය විප්පමුත්තස්ස. තණ්හාවෙන් මිදුනහුට නත්ති ශෝකෝ කුතු භයං. බියක් කොයින්ද? ශෝකයක් කොයින්ද? මේ විදියට පැහැදිලි කරනවා උතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමපදයේ කියන ග්‍රන්ථයේහි. ඒ වගේම මේ ධම්මසප්පවත්තන සූත්‍රයේම සඳහන් වෙනවා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රා බිනන්දිනි. නන්දි රාගයේ සමග ඒ වස්තුන් කෙරෙහි ඇලීම බැඳීම තණ්හා වශයෙන් හඳුන්වනවා. මෙන්න මේ තණ්හාව තමයි සසර බැඳීමටත් දික්වීමටත් හේතු වෙන්නේ කියලා දා පැහැදිලි කරනවා බුදු පියාණන් වහන්සේ. තණ්හා ජනේති පුරිසං. එසා මිනිස්සයා උපදින්නේ මේ විදිහේ තණ්හාව තමයි උපද්දවන්නේ. භවෙන් භවයට දික් කරනවා මේ සසර. මේ නිසාම තමයි තණ්හක්කයෝ නිබ්බාණං කියලා දේශනා කළ තිබෙන්නේ. තණ්හාව නැති කිරීම, ක්ෂය කිරීම නිවන වශයෙන්. ඊළඟ කාරණේ අහනවා දෙවියන් බුදුපියාණන් වහන්සේගෙන් උපං සත්වයාගේ මේ මෙහෙ දුවන්නේ කුමක්ද කියලා. ඒ වෙලාවේ පැහැදිලි කරනවා ඒ උපදින අයගේ චිත්ත මස්ස විදාවති. මේ දුවන්නේ හිසිතයි කියලා. බලන්න මේ ඇත්තෝ බණ ටික අහන අවස්ථාවෙත් තම තමන්ගේ සිත් සතන් නිවෙස් වලට යවනවා. මුදල් පෙට්ටියට, අල්මාරියට, දූ දරුවන් ගැන හිතනවා. මේ වගේ තමන්ට පුළුවන් ගොඩාක් ඈත හිත යවන්න. බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා, දේශනා කරනවා මේ ධම්මපදයේ කියන ග්‍රන්ථයේම චිත්තවග්ගයේ දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනං.
හිතේ ස්වභාවය පෙන්වා දෙනවා. දුරංගමං, දුර ගමන් යනවා. ඒක චරං, කොච්චර ඈත ගමන් ගියත් යාළුවන් එක්ක යන්නේ නැහැ. නෑදෑයන් ඇත්තෙත් නෑ, සහෝදරයන් ඇත්තෙත් නෑ. කොහොමද යන්නේ? ඒක චරං, තනියම යන්නේ. ගුහාසයන්, ගුහාවක් තුළ සයනය කරන්නේ. දුරංගමං ඒක චරං, අසරීරං, ශරීරයක් නැහැ. මෙන්න මේ ආකාරයේ ස්වභාවයෙන් යුත්ත සිත අපි සංවර කරගන්නවා නම් මොක්ඛන්ති මාර බන්ධන, මාරයාගේ බැම්මෙන් මිදෙන්නත් පුළුවන් කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ පින්වත් පිරිස දඹදිව ගිහින් ඉන්න පින්වත් පිරිසට මතක් වෙනව, මෙහි ඉඳන් ක්ෂණිකව පුළුවන් දඹදිවට තමන්ගේ සිත යවන්න. ඔය බරණැස, සංකස්සපුරය, නේපාලය, බුද්ධගයාව මේ තැන්වලට පුළුවන් අපිට හිත යවන්න. පාස්පෝට් ඕනත් නැහැ. ඉක්මනින් යනවා. ක්ෂණිකව හිත ගමන් කරනවා. මේ ගමන් කරන වේගය අනිත් හැම දෙයකම වේගය සොයාගෙන තිබෙනවා. සුළඟ, අවුව ආදී ශබ්ද තරංග. නමුත් මේ සිත ගමන් කරන වේගය සොයාගන්න තවම පුළුවන් කමක් නැහැ. සා වේගයෙන් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම වේගයෙන් ගමන් කරන සිත එහෙම නවතින්නෙත් නැහැ. එක තැනක නැවතලා තියන්නෙත් නැහැ. භාවනා කරන අවස්ථාවල අරමුණු ගන්නන වෙලාවට උත්සාහ කරනවා එක් තැනක නවත්ත ගන්න. දැන් මේ විදිහට අපේ සිත දුර ගමන් යනවා. මේ පින්නක් පිරිස ඔය එංගලන්තේ, ඇමරිකාව වගේ විදේශීය රටවල ගිහිල්ලා ආවනම් ගමන්ගේ සිතේ හාට යවල බලනවා අපි ඒ වායේ තියෙන සුන්දරත්වය, අයිස්බර්ග් ආකාරය අපි හිතර ගන්න පුළුවන්. බුද්ධගයාවට ගියාම ලෝතුරා බුදුපියාණන් වහන්සේගේ දැන් ඒ බුදුබීම, උපදීම, බුදුබීම, දම්සක් ලෙසූ ස්ථානය, පිරුණම් පෑ ස්ථානය, මේ වගේ බෞද්ධයකු විසින් දැක බලා සංවේගය උපදවාගත යුතු ස්ථාන බලලා ඇති. මේව මතක් වෙනවා. අපි ඒ තැන් වලට හිත යවනවා, ක්ෂණිකව යවනවා. බලන්න කොච්චර වේගයකින් අපේ හිත යවන්න පුළුවන්ද. මෙන්න මේ නිසා උපන් සත්වයාගේ එහෙම දුවන්නේ සිතයි කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා, පැහැදිලි කරනවා. ඊළඟ කාරණය, දෙවියන් අහන්නේ කින්සු සංසාර මාපාදී සසරට පිළිපන්නේ කවුද? බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා සත්තු සංසාර මාපාදී. සසරට පිළිපන්නේ සත්වයා. මේ සත්වයා කියන විට අපිට පැහැදිලි කරනවා ධර්මානුකූලවම ඒ සත්වයන් උපදින ක්‍රම අනුව සියලු සත්වයෝ කියලා. ක්‍රම හතරක් පෙන්වා දෙනවා. මේ පින්වත් පිරිස දන්නවා අණ්ඩජ, ජලාභුජ, සංසේදජ, ඕපපාතික කියලා. ඔය බිත්‍ර වලින් උපදින සත්වයා. අපි දන්නවා ඔය විහිඟ සතුන් උපදින්නේ බිත්‍ර වලින්. උරග සතුනොත් උපදිනවා බිත්‍ර වලින්. නයි වගේ සතුන් නේද, සර්පයන්. ඒ වගේ සතුන් බිත්‍ර වලින් උපදින සත්වයන් හඳුන්වන්නේ අණ්ඩජ කියලා. මවකොසෙන් උපදින සත්වයන් හඳුන්වන්නේ ජලාභුජ කියලා. සංසේදජ කියලා පෙන්වා දෙන්නේ ඔය කුණු රොඩු, වතුර පල්වෙන ස්ථානවල
කානුවල ඒ සතුන් උපදිනවා. පණුවන් වගේ සතුන් උපදිනවා. ඒ සත්වයන් හඳුන්වනවා සංසයදජ කියලා. ඌපපාතික කියලා පෙන්වා දෙන්නේ සමහර යක්ෂයන්, සමහර දෙවියන් ඒ වගේ ඌපපාතික වෙනවා. මිනිසුනුත් ඌපපාතික වුණා. බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න අවදීමත් ඇතැම් මිනිසයන් ඌපපාතික උත්පත්තිය ලැබුවා. මෙන්න මේ ක්‍රම හතරෙන් උපදින සත්වයන් සියලුම සත්වයන් කියලා හඳුන්වනවා. අපි දැන් භාවනා කරනකොට කියන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා. මෙන්න මේ විදිහට සියලු සත්වයන් කියලා හඳුන්වන්නේ උපදින ක්‍රම හතර අනුව මේ ලෝකේ හැම සත්වයකම අයිති වෙනවා. මෙන්න මේ සත්වයන් තමයි සංසාරයට ප්‍රවිෂ්ඨ උනේ. ඊළඟ කාරණය දෙවියන් අහන්නේ ඒ සසරට ප්‍රවිෂ්ඨ වුණ නැත්නම් පිවිසු වුණ සත්වයන්ට පිහිටවන්නේ කොබක්ද? බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා කම්මං තස්ස පරායනං. ඔහුට පිහිටවන්නේ තම තමන් කළ කර්මය කියලා. පින්මත් මේ කර්මය පිළිබඳව ගත්තම මේකේ ප්‍රභේද එකින් එක විවිධ ක්‍රමවලට විග්‍රහ කරලා තිබෙනවා. අභිධර්මානුකූලව ක්‍රමයක් තිබෙනවා. සූත්‍රානුසාරයෙන් තවත් ක්‍රමයක් තිබෙනවා. මම කෙටියෙන් පැහැදිලි කරන්නම් මේ සූත්‍රානුසාරයෙන් කර්මය පිළිබඳව පහදලා තියෙන ආකාරය. දැන් මේ කර්මය ගත්තම සත්වයාගේ බෙදීම ඇතිවන්නේ කර්මානුරූපවමයි. කම්මං සත්තේ විභජති යදිදං හීන පනීතතාය. කර්මය අනුව සත්වයා උස්පහත් වශයෙන් බෙදීමක් කරනවා. ඒ වගේම කර්මය අනුව ඒ බෙදීම කරන වගේම ජීවත් වන කාල සීමාව තුලත් ඒ බෙදීම නැත්තං උස්පහත් භාවය ඇති කරනවා. තවත් කාරණයක් මතක තියාගන්න පින්තුනි, මේ හැම දෙයක්ම කර්මයෙන් සිදු වෙන්නේත් නැහැ. ඇයි? අපිට පෙන්වා දීලා තියෙනවා නියාම ධර්ම පහක්. බීජ නියාම, උතු නියාම, චිත්ත නියාම, ධම්ම නියාම, කම්ම නියාම කියලා. පහෙන් එකක් තමයි කර්මානුරූප සිදි වෙන්නේ. හැබැයි ඒක බොහොම බලසම්පන්නයි. බීජ නියාම කියන ගත්තම බලන්න සමහර ගස්වල ඇට පැලවෙනවා. අතු පැලවෙන්නේ නැහැ. දැන් පොල් ගහක් ගත්තම පොල් ගෙඩි පැල කරන්නේ. පොල් අතු පැලවෙන්නේ නැහැ. අපි උත්සාහ කරනවා නම් පොල් අත්තක් පැල කරන්න පැලවෙන්නේ නැහැ. අනේ අපේ කර්මයක් නේ කියලා කිව්වට හරියන්නේ නැහැ. පොල් කඳක් හිටෙවොත් ඒක පැලවෙන්නේ නැහැ. මඤ්ඤුක්ක වගේ ගස්වල අතු පැලවෙනවා. ඒ නිසා මේක කර්මයක් නෙමෙයි. ඒකේ බීජවල නියාම ධර්මතාවයක්. ඊළඟට මම මේ සිත ගැන පැහැදිලි කළා මුලින්. චිත්ත නියාම කියන්නේ සිතේ ඇතිවන සිතුවිලි. අපි කියනවා චිත්ත චෛතසික කියලා. මේ සිතුවිලි ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. උත්පාද, තితి, භංග කියලා. මේක කර්මයක් නෙමෙයි. ඒක සිතේ ස්වභාවය. නියාම ධර්මතාවයක්. ඊළඟට ධම්ම නියාම කියලා හඳුන්වනවා. මේ ස්වභාව ධර්මයේ තියෙනවා සමහර පළාත්, කඳුකර පළාත්වල ජලය ගලා බහිනවා උස දිශාව සිට පහළට ගලා බහිනවා. ගංගා පහක් තියෙනවනේ. කන්දකින් ජල ගංගාවක් ගලා බහිනවා. පහළට ගලා බහින්නේ. ඉහළට ගලා බස්වන්න බෑ. මේක ස්වභාව ධර්මය.
ඊළඟට ඍතු නියාම තියෙනවා. ඒ ඍතුන් වලදී දේශගුණේ වෙනස් වෙනවා. බලන්න දුරුතු කාලට බලන්න තද සීතලයි. අගෝස්තු මාසෙ වගේ තද රස්නේ. මේවා ඒ ඍතුන් වලදී ඇති වෙන වෙනස්කම්. ඒ වට කියනවා උතු නියාම කියලා. ඊළඟට අර වගේ නියාම ධර්මතාවයන් තුල පස්වෙනි කාරණය හඳුන්වනවා කම්ම නියාම. කර්මානුකූලව ඇතිවන දේවල්. මුලින් කිව්ව හැම දෙයක්ම කර්මයෙන් සිදුවෙනවා නෙවෙයි. මේ ඇත්තෝ ගමන් යද්දී කකුල හැප්පුණත් ගලක මගේ කර්මය තමයි කියනවා. පෑවුවත් අනේ මගේ කර්මය කියනවා. විභාගයක් ෆේල් වුණොත් කර්මය කියනවා. පාස් වුණොත් කර්මය කියන්නේ නැහැනේ. එවනම් ඒකත් කර්මයක් වෙන්න එපෑ නේද? ඒව වාසනාව කියන එක තියෙනවා. ඒක හැබැයි පින් බලෙන් තමයි ඇති වෙන්නේ. නමුත් අර විදියට මේ හැම දෙයක්ම අවුව, වැස්ස, සුළඟ මේවා කර්මයට සිදු වෙන දේවල් නෙමෙයි. කර්මානුකූලව ගත්තම බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා මේක කර්මයේ විපාක දෙන කාල වශයෙන් ගත්තම දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාප්‍රිය වේදනීය, අහෝසිකම්ම කියලා. අපි කරන්නා වූ කුසල් හෝ වේවා අකුසල් හෝ වේවා හතෙන් එක් කොටසක් විපාක දෙනවා මේ භවයේ. ඒකට අපි කියනවා දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා. ඊළඟට ඒ කරන කුසල් අකුසල් සියල්ලක්ම මේ භවයේ තුල විපාක දෙන කොටස විපාක දෙනවා. තව කොටසක් ඊළඟ භවයේ විපාක දෙනවා. ඒ වාට කියනවා උපපජ්ජ වේදනීය කර්මය කියලා. ඊළඟට අපරාප්‍රේ වේදනීය වශයෙන් හඳුන්වන්නේ සසර ගමන් කරන මොන අවස්ථාවක හෝ ලැබුණ අවස්ථාවක කුසල් හෝ අකුසල් විපාක දෙනවා. එහෙම නුදී ඉතුරු වුණොත් ඒවා හොසිගම්ම වෙනවා. මේ භවයේ තුල විපාක දෙන කර්ම විපාක නුදුන්නොත් අහෝසි වෙනවා. ඊළඟ භවයේ තුල විපාක දෙන කර්ම විපාක නුදුන්නොත් අහෝසිකම වෙනවා. සසර ගමන් කරන මොන අවස්ථාවක හරි විපාක නුදුන්නොත් ඒව අහෝසිකම වෙනවා. අනික් කාරණා පැහැදිලි කරනවා. ජනක, උපත්තම්බක, උපඝාතක, උපපීඩක කියලා. ජනක කියන්නේ අපි උපදින කර්මයක් තිබෙනවා. ඒ පුණ්‍ය ශක්තිය අනුපන්නම ඒ ජනක කර්මයෙන් උපදිනවා. ඊළඟට උපත්තම්බක කියන්නේ මේ උපං කර්මය අනුපන්නම සැප හෝ දුක තවත් වැඩි කරනවා ටික ටික. පුංචි දරුවෙක් ඇවිදින විට අතින් අල්ලගත්තම තවත් ටිකක් දුර ඇවිදිනවා. ඒකට කියනවා උපත්තම්බක කර්මය කියලා. ඒ පින හෝ පව ටික ටික වැඩි වීමක් වෙනවා. ඊළඟ උපපීඩක ලැබූ සැප සම්පත් වලට ටිකක් වෙනසක් ඇති වෙනවා. සැප එක්ක වැඩි වෙනවා නැත්නම් අඩු වෙනවා ටිකක්. දුකක් එක්ක වැඩි වෙනවා නැත්නම් අඩු වෙනවා. පීඩාවක් කරනවා. ඒවට කියන උපපීඩක කියලා. උපඝාතක කර්මය කියන්නේ තමන්ගේ තියෙන දේපල සම්පූර්ණ නැති කරලා දානවා. බලන්න සුනාමිය මිනිසුන්ගේ දේපල එහෙම් පිටින් හම්බ කරපු මුළු සේසතම වතුරේ ගියා. අර ඒ වගේ උපඝාතක කර කියන්නේ එහෙම් පිටින්ම නැති කරලම දානවා. මෙන්න මේ විදියට පැහැදිලි කරනවා කර්මෙහි ඒ විදිය ප්‍රබල ආකාරයෙන් වෙනස් වෙන ආකාරය. තවත් තිබෙනවා ගරුක, ආසන්න, ආචින්න, කටත්තා කියලා. ගරුක කර්ම කියන්නේ විශේෂයෙන්ම අකුසල් පැත්තෙන් ගත්තම පංච ආනන්තරයේ කර්ම, කුසල් පැත්තෙන් ගත්තම අස්ස සමාපatti කියන්නේ මෙන්න මේවා අනිවාර්යෙන්ම විභාග දෙන ඒවා. ආසන්න කියන්නේ මරණාසන්න අවස්ථාවේ තමන්ට හිතරේන චේතනාව අනුව ඊළඟ භවයේත් පත්‍ය ලැබනවා. කුසල් කරපු අය අපි දන්නම මට්ටකුන්ලි භාවනා කළනේ, දන් දුන්නේ නැ, සිල් රැක්කේ නැ, බුද්ධ රශ්මිය දැකලා බුදු පියාණන් වහන්සේ දැකලා දිව්‍ය පුත්‍රයෙක් වුණා.
ආසන්න චේතනාව අනුව. ජනක ආසන්න ආචින්න තමන් කළ නිරන්තරයෙන්ම කළ කුසල් දහම් පරිචය වෙනවා, ආචින්න කර්මයක් වෙනවා. පිනක් කලා නම් ධම්මික උපාසක වගේ සුවපත් ස්ථානික උත්පත්ති ලැබෙනව, පවක් කලා නම් හැමදාම කළ කුසලය අනුව චුන්ද සූකර වගේ පවුකාරයෙක් වෙලා පවු සිද්ධ කර ගන්නවා. කටත්තා කියන්නේ අන්දේ ගලක් ගැහුව වගේ හදිසි එකක් බදින්න පුළුවන්. එහෙම විපාක දෙන කර්මත් තියෙනවා. මෙන්න මේ නිසා සත්ත්වයාට පිහිටවන්නේ කර්ම ශක්තියයි කියලා, කර්මය කියලා පෙන්වා දෙනවා. මේ දෙවියන් මේක කරුණු පැහැදිලි කිරීම කළා අහලා ඒ වෙලාවේ තමන් සන්තෝෂයටපත් වෙලා බුදුපියාණන් වහන්සේට වන්දනා කළා, තමන්ගේ අරමුණු ඉෂ්ට වුණා කියලා සතුටෙන් ගියා. ඒ සමයේ හැමදෙනෙක්මත් මේ කරුණු සිහිපත් කරගෙන පින්වත්මි තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන සසර ගමනෙන් ඉක්මනින්ම ඊතර වීම සඳහා උත්සාහ කිරීම සඳහා තීරණය කරන හැටියට සිහිපත් කරමින් මේගේ ඥාතීන්ටත් මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් අමා මහ නිවන් සුව ලබත් වාක්‍යා ප්‍රාර්ථනා කරන අතරතම කල්පනා වට ගන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වීමෙන් මෙලොව ජීවිතයේ නිදුක් නිරෝගී සුවය ලැබේවා. පරලොව වශයෙන් ජාත්‍යාදී සසර දුකින් එතරව ලබන සාන්ත සුන්දර අමා මහ නිවන් මිහිරෙන් සනසීම ලැබේවා කියා ප්‍රාර්ථනා කර ගනිමින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඔබ සමට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව පැවැත්වු දේශකයාණන් වහන්සේ ගිරිඋල්ල පල්ලේගම ශ්‍රී ශාසන වර්ධනාරාමය බෙලියත්ත ඕකේවෙල ශ්‍රී බෝධිරුක්කාරාමය යන උභය විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දඹදෙණි ප්‍රදේශයේ දිසාපාලක ගිරිඋල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී ගිරිඋල්ල දඹදෙණිය මූලික රෝහලේ සංවර්ධන සංගමේ ගරු අනුශාසක, එසමගම විශ්‍රාමලත් පරිවේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත ආචාර්ය පූජ්‍යපාද ගල්හිටියේ විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අප හැම දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.